Ekada balapala tina padan heu dekat tina ekat tamai matat enda tel nehe anikar nawa tamai me generate dan dat tel nehe hari tei sam ape gitera kanan teka yano wai kela tiba haya mata mama hatar gila damar pase ape da kali kanan teka gila tiba mangi tina haya atah mata bu atah rawat dan dete hari tei esa gelu wak ne ape da widulia tiena makara ne anda mukut di tina flasher dekat talo di sela dausa papikara. Insa hema karangnya na puluhan mata widuliya pertanyaan nanti bagi kita mau misal sudah non. Hari itu hari, enak wajar kan pada ketika ada kerjanya, insa mangkitan ini, ada alut tidih kita pertengahan relasi ini mungkin ini, dan alut jangan dibuat ini kini, bahu ini kaya gahala, api panti negara ini kita dewa kiwa, gota biar ini bagi kita, insa, dan ini katakan ini balu mau alut, jangan bertumbuh sah, alut karya mana koi widuliya pada ketika kerang yang itu kini ini kan, hari itu hari, insa hina. Kali katakan orang melihatnya, api berdasar tekanan mitra yang arganya, api biasa tiye pan dini mau nisa, ini kali sapa tiye, api pahedikar hidia, tanam gana matpeinnya ekor sa matak kerana ini, ini selama ini message juga yang terdapat bal-balah hidia lama itu ekor ini di pahat kita lagi, udah lama yang hal itu pas visi ekor berhaspa ilna dini ya, sekolah patangan ini nanti ini ada gila, mana kini patangan ini week kira dahaspa yang mau dini deng, raja ni mau dini pedar itu nih itu unik pasal tiga, perwahan සවස්ථා සපරගන්න බස් වලට සහ වෑන් ඔය ටිකට ප්‍රවාහන ගැටලුව තියෙන නිසා තමයි මේglColor තියෙන්නේ කරේ මේ රට රට තුල තියෙන පාසල් සියල්ල පදතිය වහලා දාන්න කියලා. ඒ නිසා මේ ඩීසල් නම කාවයි කියලා ආරංචි තිබ්බා ඊයේද අර්ධ මන්දා. ඒ නිසා මම හිතන්නේ රට ඇතුලේ ඩීසල් ප්‍රශ්න විසඳනවා කියලා කියන ප්‍රවාහනය යම් තාක් තුරට වැඩි වෙයි. ඒ නිසා මේ ඉදිරි දින කීපය තුළ මම හිතන්නේ පෙට්‍රල් බස් 20 කියලා දෙනවා 100ට 100ම නෙමේ 100ට 5ක් 10ක් කියලා ප්‍රමාණය වැඩි වෙයි. තව මාස දෙකක් තුනක් කියලා මම හිතන්නේ ඔය තෙල් පෝලිං ටික අඩු වෙලා අපිට සුපුරුදු විදියට අධ්‍යාපන කටයුතු කරන යන අවස්ථාව උදා වෙයි. ඒ නිසා හොඳ වැඩේ තමයි දෙමාපිය දැනුවත් කරලා තියෙන ඔය තෙල් පෝලිං වල දවස් ගණන් ඉඳපා කියලා. මොකද හේතුව මේ එකක් තමයි දැන් ගොඩක් කට්ටිය ඔය අසරීපේනවා මැරෙනවා කියලා එක එක කරුණු කාරණා දීලා තිබ්බා. හරිද මේකෙදි මොන පාන ප්‍රධාන ප්‍රශ්න තමයි මේ කොලද මෙච්චර ගන්න. හරිද අනිත් ප්‍රශ්න තමයි මේ ලොකු ප්‍රශ්නේ ඒකදන ඉන්න ගියාට පස්සේ මොකද අර මොලේට ලේකමන ගමනේ අඩු වෙලා අර කලන්ත ගතිය හැදෙනවා වගේ ඒක ටිකක් දනු තත්ත්වයට පත් වෙලා මරණයටවත් පත් වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි කියන්නේ අර පෝලිං වල එකතන ඉන්ඩිපෙන්ඩන්ට් සමහර කට්ටිය දවස් දෙක තුන එකට යන ඉන්නවා. හරිද? හරි. දැන් ගියයි සර් හිමයන් ඉන්න දෝ කොහොමද අපි තෙල් ටික ගන්න කියලා කියයි. හරි. ඒක එහෙනම් අපි කොහොමද කියලා අපි පටන් ගන්න චුට්ටක් පදක් කරලා යන් අපි ගත්තේ තරංග කියන මාතෘකාව පැහැදිලි කරගියා. තරංග ප්‍රධාන වර්ග දෙකක් ගැන පැහැදිලි කරා. එකක් තමයි යාන්ත්‍රික තරංග ගැන පැහැදිලි කරා. අනිත් එක තමයි විද්‍යුත් චුම්බක තරංග ගැන පැහැදිලි කරා. මෙන්න මේ ගැන පැහැදිලි කළා. ඊට පස්සේ යාන්ත්‍රික තරංග ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන් කියලා කිව්වා. එකක් තමයි මම නම් කරලා ගත්තා. මේක ගත්තා තීරයක් තරංග කියන එක. තීරයක් තරංග අනිත් එක අනුආයාම තරංග කියන එක. හරිද මේක මේ ප්‍රශ්නයක් ආවා මම පොඩ්ඩක් ඊට පස්සේ සමහර ඉඳගෙන පැහැදිලි කරන්න. මෙතන මේ විද්‍යුත් චුම්බක තරංග සහ යාන්ත්‍රික තරංග කියලා ප්‍රධාන වශයෙන් මේක ගන්න හේතුව උනේ විද්‍යුත් චුම්බක තරංගයක් ගමන් කරන්න අංශුවේ මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැති නිසා. ඒත් මෙන්න මේ යාන්ත්‍රික තරංගයක් ප්‍රගමණය වීමට විද්‍යුත් මේ අංශුවේ මාධ්‍යයක් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ඝන ද්‍රව වායු කියන මේ කුමන හෝ පදාර්ථයේ ආකාරය භාවිතයෙන් ගන්නවා මේ තරංගය එක ස්ථානයක් තවත් ස්ථානයකට ගමන් කරන්න. හැබැයි විද්‍යුත් චුම්බක තරංග වලට මෙහෙම අංශු මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කයි තමයි මේ ගත්ත ප්‍රධානම තියරිය. එතකොට එහෙනම් මෙන්න මේ සාධක ටික බල්ලි වෙලා අපි ගණන් වගේකට ආවා. හරිද? ගණන් වගේක් හදන්න ඉස්සෙල්ලා මතක් කරගෙන මෙන්න මෙහෙම තරංග හැඩයක් අපි පැහැදිලි කරා. මේ ගියා තියෙන කලින් සතියේනේ පැහැදිලි කරගෙන යන්නේ ළමයින්ට අමතක වෙලා තියෙන නිසා. හරිද?
මෙන්න මෙහෙම තරංග රැඩයක් ගත්තා. මේ තරංගයක මේ එසවිත ස්ථාන අපි හදගෙන මොනවා කියලාද? ශේෂ කිව්වා. මේ පහළ ස්ථානට කිව්වා මොනවා කියලාද? නිම්න කියලා කිව්වා. එතකොට මේ අනුයාත නිම්න දෙකක් හෝ ශේෂ දෙකක් අතර කෙටිම දුරට කියන මොකක් කියලාද? තරංග ආයාමය කියලා කියනවා. එතකොට එහෙනම් මෙතනක් තියෙනවා මොකද්ද? තරංග ආයාමය. මේක සංකේත කරනවා ලැම්ඩා කියන අක්ෂරය. හරිද? ඒ වගේම මේ තරංගයක් ප්‍රගමණයම සම්බන්ධයෙන් සමීකරණයකුත් ඔයාලා ගත්තා p සමානයි f ලැම්ඩා කියලා. v වලින් සංකේතවත් කරා ප්‍රවේගය කියලා, f සංකේත කරා සංඛ්‍යාතය කියලා ලැම්ඩා වලින් සංකේත කරා මොකදද? තරංග ආයාමය කියලා සංකේත කරා. එතකොට එහෙනම් මේ විදිහට තරංගයක් ප්‍රගමණයම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම එහෙනම් ප්‍රධාන සාධක තුනක් පැහැදිලිවත් වුණා. එකක් ප්‍රවේගය f කියලා කියන්නේ සංඛ්‍යාතය, ලැම්ඩා කියලා කියන්නේ මොකද? එහෙනම් තරංග ආයාමය. මේ සාධක මුල් කරගෙන තමයි එහෙනම් තරංගයක් ප්‍රගමණයම සම්බන්ධයෙන් අපි ගණනය කිරීම වගේක් කරේ. හරිද? දැන් ගැළුවක් නේද? මෙහෙත් වෙනවා රටක් ගාලා සර් අපිට කරන්ට් එක ගියා, කරන්ට් එක ගියා කියලා. හරි, කරන්ට් එක ගියා කියලා කියන්න ඕනේ. මේක ඔයා ඔන්නේ දිම දකින්න තියෙන රෙකෝඩින් එක ප්ලේ වෙනවා. මේක රෙකෝඩින් එක හදලා ගෲප් එකට අප්ලෝඩ් කරන්න මොකද හේතුව නැත්තම් මේ සමහර ප්‍රදේශවල විදුලිය ගොඩක් කට්ටියට විසන්ධි වෙලා තියෙන්නේ. හරිද? හරි, දැන් අපි කොයි වෙලේ විදුලිය විසන්ධි වෙන්නේ දන්නේ නැහැ. මොකද මගෙන් නම් ගැළුවක් නැහැ. මම මොකක් හරි ලයිට් එකක් දාලා කරනවා. අපි ක්ලාස් එක කරන් යන්න බෑ ජෙනරේටරේ තෙල්ල නිසා තමයි ගොඩක් මදව මෙහෙ ලෑස්ති කරගත්තේ අපි ගිය දවසේ කරන් යන්න. හරිද? ආ ඊට පස්සේ මෙන්න මේ ටික පැහැදිලි කරලා මම ඊට පස්සේ ගත්ත මෙන්න මේ වගේ කොටසක්. බලන්න මේ ගිය සතියවල සාකච්ඡා කරා සියල මතක් කරගත්තේ. උඩම ගත්තා අන්තරීක්ෂ කිරණ, ගැමා කිරණ, එක්ස් කිරණ, පාරජම්බුල කිරණ, ආලෝක කිරණ, අදෝරක්ත, සූක්ෂ්ම, රේඩාර්, මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරා. අන්තරීක්ෂ කිරණ, ගැමා කිරණ, එක්ස් කිරණ, පාරජම්බුල කිරණ, ආලෝක කිරණ, අදෝරක්ත කිරණ, සූක්ෂ්ම කිරණ, රේඩාර් කිරණ, කෙටි මාධ්‍යම දිගු. මේ හැම එකම මොකදලා තියෙන්නේ? පල්ලෙහාට යන්න යන්න තරංග ආයාමය වැඩි වෙනවා. මේ පැත්තට යන්න යන්න මොකද වෙන්නේ? සංඛ්‍යාතය වැඩි වෙනවා. ඉහළට යන්න යන්න සංඛ්‍යාතය වැඩි වෙනවා. පල්ලෙහාට යන්න යන මොකද තරංග ආයාමය වැඩි වීමක් වෙනවා. හරිද? මේ මොකද ලොකෝ පිළ. හරිද? එතකොට එහෙනම් මේ විදිහට විද්‍යුත් චුම්බක වර්ණාවලියක් අපි ඉගෙන ගත්තා. අන්තරීක්ෂ කියන ගැමා කියන එක්ස් කියන පාරජම්බුල ආලෝක අදලක්ත සූක්ෂ්ම රේඩාර් කියලා. මේ සෙට් එක තමයි විද්‍යුත් චුම්බක වර්ණාවලියක් කියලා අපි ඉගෙන ගත්තේ. මෙතනින් එහා ඔයාලේ තරංගයක් ඇහුවොත් ඒක අනිවාර්යයෙන්ම යාන්ත්‍රික තරංගයක් වෙනවා. ඒකම මේකෙදී අපි පන්ති කර කරා මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. මේකම මෙන්න මෙතනින් බලන්න යාම් අච්චුපත ළඟ තියනවා නම් ගොඩක් ලේසි, නැත්නම් මේක අරන් ගිය හැකියි. මෙන්න මේක පැහැදිලි කරන්න ගත්තා.
ඉන්නේ චුට්ටක් මේකේ ගැමා කියන පැහැදිලි කරන්න ගත්තා අපි මේ විදිහට මේකේ ගැමා කියන ගැන පැහැදිලි කරන මම කිව්වා ගැමා කියන ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්නවා කියලා කිව්වා මේ x-ray කියන ඒක නැත්තම් මොකද මේ අර මොළය තුල තියෙන පිළිකාසයල වගේ දේවල් විනාශ කරන්න ප්‍රධාන වශයෙන් භාවිතයට ගන්නවා මෙන්න මේ තැන්වල වගේ අචුපතේ මම මේක ගත්තේ මෙන්න මේ වගේ පිළිකාසයල විනාශ කිරීමට භාවිතයට ගන්නවා මේ මේ දක්වලා තියෙන එක ඊට පස්සේ ආහාර සහ ශල්‍ය කර්ම සඳහා භාවිත කරන උපකරණ ජීවාණුහරණය කිරීමට මෙන්න මේ ජීවාණුහරණය කියන භාවිතයට ගන්නවායි කියලා මම ඔයාලගේ නෝට් එකේ දුන්නා. ඒ වගේම මේක කොච්චර ප්‍රබලද කියලා වරන් ඝනමානීය තහඩු සහ කොන්ක්‍රීට් ආදිය තුලින් මොකද වෙන්නේ? විනිවිද ගමන් කීමේ හැකියාවක් වෙනවා කියලා කාට මේ මෙන්න මේ ගැමා කරන වලට. ඒතකොට එහෙනම් ගැමා කරන වල මොකද වෙන්නේ? ඝනමානීය තහඩු සහ කොන්ක්‍රීට් ආදිය තුලින් ගමන් කරනවා කියලා කිව්වා. භාවිතයට ගන්නවා කෝ පිළිකාසල විනාශ කරන්න. ඒ වගේම මොන මොනවද ආහාර වර්ග ශල්‍ය කර්ම සඳහා භාවිත කරන උපකරණ ජීවාණුහරණය කරන්න භාවිතයට ගන්නවා කියලා කිව්වා. හරි මෙන්න මේ ටික අපි ගේ සතිය පැහැදිලි කරා හරිද මට අක්කලා කවුරු හරි කියන්න ඔන්ලයින් කවුරු හරි මේක අපි කිරණ කීයක් පැහැදිලි කරාද අක්කලා කවුරු හරි ඉක්මනට ඔන්ලයින් කවුරු හරි අක්කලා තුනක් මොකද්ද අන්තිමට පැහැදිලි කරපේක පාරිජම්බුල කිරණ ඊට පස්සේ අස්ති කපියනවා නම් හරි ඒ කියන්නේ කකුලේ හරි කොහේ හරි අස්ති බිලිමල ලක් කියලා මේ අත කැඩන හරි අපි විදිනවා නම් අපි ගොඩක් වෙලාවට කියනවා මොකද වෙන්නේ අපි මේ අස්ති විතර කපියනවා කියලා ඊපස්සේ ඔන්න ගොඩක් වෙලාවට අම්ම මේ බිල්ප ගිනව හරි මොනව හරි ගානවා තේ හරිද ගාල ඒත් අඩුනේ නැත්තම් ඊට පස්සේ කරන වෙන්නේ අම්ම කියනවා එහෙනම් යම් සිංහල විද මහත්තයෙක් ගාවට කැඩුම් විද වෙන මහත්තයෙක් ගාවට යම් කියලා කියනවා මෙන්න මේ කැඩුම් විද වෙන මහත්තයලා ඉස්සර කට්ටිය නම් හොඳට මේ කැඩෙන ස්ථානය හොඳට ඔහම අල්ලලා බලන වෙලාවක් කියනවා මෙතන මේ ඇටේ පැනලා තියෙනවා හරිද මේ ආස්තිය පුපුරලා තියෙනවා මේ ආස්තිය කැඩලා තියෙනවා ඉස්සර ඉඳේ කට්ටිය හැබැයි දැන් සමහර කට්ටිය මේක හරියටම කියන්න පුළුවන් ඒත් සමහර කට්ටිය කියනවා ඉක්මනට ඔයාලා මේකේ x-ray ඡාය රූපයක් අරන් එන්න x-ray ඡාය රූපේ බලලා අපි මේකට බෙහෙත් කරනවා කියලා ඔන්න ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා x කින ඡාය රූපේ වගේ කරන්නේ මොකද්ද මේ ආස්තිය පිපුරුවද කියන එක හරියට බලා ගන්න පුළුවන් එහෙනම් වෙන්නේ මොකක්ද දන්නවද මේ x කිරණ වලට මාංශපේශි හරහා ගමන් කරන්න පුළුවන් හරිද අස්ති හරහා කැල්සියම් කාබේට් කියන අස්ති හරහා ගමන් කිරීමේ හැකියාවක් නැහැ ඒ නිසා අස්තියේ ඡාය රූපයේ අපූර්ණ බෝඩ් එකේ තියෙනවා අස්තිය පිපුරවනම් හරි කැරණම් හරි වෙන්වනම් හරි ඒ ස්ථානයේ හරහා මොකද වෙන්නේ x කිරණ ගමන් කරනවා අන්නේ x කිරණ ගමන් කරන නිසා බලන කියනවා මේ අස්තිය මොකක් වෙලා දිනවා කියලාද පුපුල්ලා දිනවා කැඩලා දිනවා කියලා ඔන්න පැහැදිලි කිරීම කරනවා මේ වෙන තමයි එහෙනම් මොකද වෙන්නේ x කිරණ ඡාය රූප ගන්න අපි හරිද ඊට පස්සේ පාරජම්බුල කිරණ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් මෙන්න මේ විදියට මෙන්න මේ තියෙන x-ray ඡාය රූප ගන්න අවස්ථාව අනික දැන් ඔයාලා x-ray ඡාය රූප ගන්න කියලා අවස්ථාවක මොකද වෙන්නේ මේ ඒකේ අර x කිරණ අර අතේ හරි දැන් හිතනවා අතක x-ray කිරණ ගන්න ගියා කියලා මේ අතේ මේ අතේ අර කොටස් තියාගන්නේ මොකද නේ අපිට තමයි දෙන්නේ මොකද ඒ x න ඡාය රූප ශිල්පියා මොකද වෙන්නේ එයා මේව අත ගන්නට යන්නේ මේ x කියන ශරීරයට ගියොත් එහෙම මොකද ශරීර වෙන්න පුළුවන් හානි වැඩි නිසා අපිටම කියන මොනවද කරගන්න කියද ඔයා මේ ස්ථානවල මේක තියාගන්න කියලා කියනවා එයා කවදාවත් කියන්න දෙන්නේ නැහැ හරි ඊට පස්සේ බලන්න මෙන්න පාරජම්බුල කිරණ හරිද ළමයි පාරජම්බුල කිරණ කියන එක පැහැදිලි කරනකොට දැනගන්න ඕන කාරණාව තමයි මේ පාරජම්බුල කිරණ කවදාවත් හරිද විනාඩියක් කොමින්ද විනාඩියක් කොමින්ද
හරිද මෙයා ගන්න පාරජම් පුර කිරණ ගැන පැහැදිලි කරන්න මට මේ කෝල් එකක් ආවේ මේ පෙට්‍රල් ඇවිල්ලා කියලා කියනවා නිට්ටඹුව රන්පොක නෝම ස්ථානයට හරිද අවසාවයි කියලා තමයි දැන් මේ කෝල් එක ආවේ හරි ඕව පෙට්‍රල් ගහනියොත් එහෙම ගහම රාගන වෙනවා ඒ නිසා මේ ඉන්න විදිහට අපි කරගෙන යමු හරිද පාරජම් පුර කිරණ කියන එක මෙන්න බලා ගන්න අපිට දකින්න හම් වෙනවා හොඳම ස්ථානයේ තමයි වෙල්ඩින් කරනකොට දැන් ඔය සිංහලෙන් අපි වෙල්ඩින් කියලා එකට ඔක හරි වචනේ මොකද වෙල්ඩින් හරිද වෙල්ඩින් කරනකොට අන්න පාරජම් පුර කිරණ ගමන් කිරීමක් වෙනවා හරිද මම හිතන අපි මේක ලියන්න ඇති ඒ වගේම මේ අවුවේ ඉන්නකොට මේ පාරජම්බුල කියන සූර්යයෙන් හම්බෙනවා කියලා කිව්වා ඒකෙදි අපිට ප්‍රධාන වශයෙන් හම්බෙනවා මෙන්න මේ මොනවද විටමින් D හරිද විටමින් D හම්බෙනවා පාරජම්බුල කිරණවල බලපෑමෙන් හරිද ඒ නිසා ඇඟට හොඳයි කියලා අපි මේ ටික නෝට් එක ලිව්වා ගිය සතියේ කලින් සතියේ ඒ වගේම රෝහල් වල විස බීජ විනාශ කිරීමට පාරජම්බ කියලා භාවිත කරයි කියලා මෙන්න මේ කොටස් ටික අපි ඔක්කොම ලියුවා. හරිද? හරි. අද ඔයා ලියාගන්න මාතෘකාව අදෝරක්ත කිරණ. ලියාගන්න මාතෘකාව හැම එකනම අදෝරක්ත කිරණ. මම රිමෝට් එකක් අරන් ඉන්නම් මොකද මේක පැහැදිලි කරන්න තියෙන නිසා. මාතෘකාව අදෝරක්ත කිරණ. හරි රිමෝට් වල කීපයක් මර්ධනාවක් මේකෙන් මම හිතේ පේන්නේ නැතුව ඇති වාට All right, what we know? Sorry, kata, make a malanda. Did this an alias kena ban? All right, may my light report naga tenaga segar. Hari then, may ban remote tega tiene. May flash, flash light tega keke. Then di lada may na may ban remote tega. Hari then, may samahan radio lada may flash lada may may remote tega di lada dino. May remote tega. Udah tiba may LED bulb ya kuega. Pera di mangkin dari kamera orang. හරිද මේකේ මම දැන් වට පේනද දැකල් මේ ඔන්න එළියනවා පේනවා දෝ හරිද එතකොට ඔය එක මේ අපේක තියෙන මේ ටීවී එකේ රිමෝට් එක මේ කැමරාවක විතරයි පේන්නේ සාමාන්‍යයෙන් බැලුවට පේන්නේ නැහැ
දැන් එක හොඳට දිනවන අන්න ඔය දින් ඔන්න දැක්කද මේ තියෙන්නේ අදෝ රක්ත කිරණ ඒක ලස්සනව දිනවන මේ මේ දම්රෝ එකේ ටීවී එකක් අපේ තියෙන්නේ දම්රෝ ටීවී එකේ රිමෝට් එක තමයි මේ තියෙන්නේ මේකේ මිනමාණ්ඩ උඩ මේ තියෙන්නේ අදෝ රක්ත කිරණ කැමරාවට ගන්නට මේක පේනවා හරි එතකොට එහෙනම් මට ඕන කරන දේ හරි ගියා හරි බලන්න යම් මෙතන දුෂ්‍ය ආලෝක පරාසය තුල රතු වර්ණයට පහළ සංඛ්‍යාත සහිත අපගේ ඇසර නොපෙනෙන රතු වලට පස්සේ අපගේ ඇසර නොපෙනෙන තරංග පරාසය අදෝරක්ත කියලා ලෙස හඳුන්වන්නේ රතු වස්තුවකින් අදෝරක්ත කියලා නිකුත් වන නිසා එම කියන අපේ සමමත වැටෙන විට උණුසුම් බවක් දැනෙන නිසා අදෝරක්ත කියන බොහෝ විට තාපික ලෙස හැදෙන්නේ හරිද අපගේ ශරීරවලින්ද අදෝරක්ත කිරණ තරංග පිටකෙරේ ශරීර අවයවවලින්ද පිටකෙරෙන තාපය තරංග ඇසුරෙන් තාපය ඡායාරූප ලබා ගැනීම එමගින් යම් යම් රෝග හඳුනාගත හැකි වේ මෙන්න බලන්න පුද්ගලයෙකුගේ අතක් තින අල්ල නැල්ල මේ අල්ලේ මෙන්න මේ හරිය තමයි අපේ තියෙන උණුසුම් බව වැඩි ස්ථාන හොඳට මෙන්න මේ රූපේ එතකොට මෙන්න මේ ස්ථානයේ මොකද වෙන්නේ අන්න අදෝරක්ත කියන පිට වෙනකම් මේ තියෙන්නේ හරිද තවද බලන්න අදෝරක්ත දෙනෙතිය සහ කැමරා භාවිත කිරීමෙන් රාත්‍රී කාලයේ සිදු කරන මිනිසුන්ගේ සතුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර හැක. එතකොට නම් මොකද අදෝරක්ත කැමරා වලින් පුළුවන් මොකද වෙන්නේ රාත්‍රී කාලයේ සිදු කරන මිනිසුන්ගේ සතුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙන්න ඒ වගේමයි දුරස්ත පාලකවල සිට රෝපහාණී යන්ත්‍ර දක්වා සංඥා යැවීම භාවිත වන්නේ අදෝරක්ත කිරණයි. ජංගම දුරකථන වල සහ පරිගණක වල අඩෝ කැමරා භූමියක අදෝරක්ත කිරණ වලට සංවේදී වී බෞද්ධ චිකිත්සාව ප්‍රතිකාර ක්‍රම සඳහා අදෝරක්ත කිරණ භාවිත වේ. ඒතොර මේකේ රිමෝට් එක මේකේ තියෙන අදෝරක්ත කිරණ. හරි. දැන් තත්කාලා මෙන්න මේ කොටස ලියාගන්න ඉබ්බට මම ලකුණු කරලා දෙන්නම්. වාක්‍ය දෙක විනාඩි දෙක තුනේ ඉවර වෙන්න ඕනේ. මෙන්න මේ කොටස. මාතුගාලෝ ටක්ගාල මේ වාක්‍ය හතර. ඉතිරි පල්ලයන් කියන එක මම ටිකින් ටික දෙන්නම්. ඉබ්බට පටන් ගත්තා. වැඩි වෙලාවක් ගන්න නෑ. කාට හරි මොකක් හරි අපේ හැදිරි හරි තේන්න නැත්නම් යහුවා. වැඩි වෙලාවක් ගන්න ඉබ්බට ගන්න මොකද මෙතනින් පස්සේ නෝට් එක ගන්න දෙනවා
ඉබ්බන්ටි වල කරන්න Mami, tuh mati mainin kodok galat ini kodok sihir aja. ඉවරද ඉවරයි සර් හරි ඉන්න විනාඩි දෙකක් දෙන්නම් තව Tahu tahu nih mana mic kita kontrolnya kayak kan di bawah udah. Lima tahun lapun ada ya lah. Apa kiri syarieri ini? Apa kiri syarieri ini? Mereka sahaja orang tak kira na. Mereka sahaja orang tak kira na. පිටවන අවස්ථා පිටවන අවස්ථා හඳුනාගත හැකිය පිටවන අවස්ථා හඳුනාගත හැකිය එසේම එම තරංග හේතුවෙන් එම තරංග හේතුවෙන් යම් යම් රෝගද යම් යම් රෝගද පහසුවෙන් හඳුනාගත හැකිය හරි මම zoom එක පොඩ්ඩක් cut කරනවා මොකද මේ විනාඩියෙන් මේක
තව කට්ටිය නියමිත වෙලා තියෙනවා මේ ඉන්න සියලු දෙනාම දැන් මේ මොකද මේ මේ වැඩගත් කොටසක් මේ යන්න තියෙන්නේ මේ ඉන්න සියලුම දෙනාම ආය සම්බන්ධ වෙන්න ඕනේ මොකද නැත්තම් මේ වැඩක්ද හරි යම් සමහර කට්ටිය තව සම්බන්ධ කට්ටිය ඇති තව දෙන්නෙක්ද ඉනවා සම්බන්ධ දෙන්න ගොඩ දෙනෙක් මැසේජ් දාලා තියෙනවා සර් කරන්ට් එක නැහැ කියලා ගැටලුවක් නැහැ මේකට මේ රෙකෝඩින් එක දෙන්නම් Hari, lima terlaku nak dale bela. Adorak te denet te denet saha kamera bawi tel. Adorak te denet denet tei kila kewat kemane. Adorak te denet tiha kamera bawi tel. Bawitin. Ratri kali ini sudah kerana. Sudah bim. Ratri kali ini sudah kerana. සිදුවීම් නිරීක්ෂණය කළ හැකිය ඊළඟට වල ඊළඟට වල දුරස්ත පාලකවල දුරස්ත පාලකවල දත්ත සම්ප්‍රේෂණය සඳහා දත්ත සම්ප්‍රේෂණය සඳහා අදෝරක්ත සංවේදී කිරණ අදෝරක්ත සංවේදී කිරණ භාවිත කරයි. ඊළඟට අරුව මෙන්න මේ වාක්‍ය දාගන්නත් අදාලා බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම සඳහාද
අදෝරක්ත කියන භාවිත වේ. අරිට අපුට බලන්න ලියන්න. බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම සුදාහද අදෝරක්ත කියන භාවිත වේ. හරි කාලය ප්‍රමාණවත් ඉරසලිය මාතුකාව ශුද්ධ තරංග එහෙ නැත්නම් සූක්ෂ්ම කිරණ කියන එක මේ ගොඩක් කලාට තියෙන මෙන්න මේ උදුනවල ඒ කියන්නේ ඔය අපි කියන්නේ මයික්‍රෝවේව් ඔවන්ස් කියලා කියන්නේ හරි මම ඒක විස්තරේ පැහැදිලි කරලා දෙන්නම් ලියන මාතුකාව ශුද්ධ තරංග Matu kali yana shuddha taranga. හරි බලන්න ඉස්සල්ලා මම මේ කොටස පැහැදිලි කරනකොට මෙන්න මේ මේ තියෙන මයික්‍රෝවේව් අවන් එක ඔය අම්මා කේක් පුච්චන අවන් එක වගේම අවන් වර්ග දෙකක් තියෙනවා හරිද දැන් ඔය අවන් කියලා කිව්වට සමහර කට්ටිය හිතනවා මේ පාම් පුච්චන්නේ අවන් එකක් ඕක ඒකත් එක්තරා විදිහක අවන් එකක් ඊළඟ තව දෙනා ගෙවල් වල අවන් වර්ග දෙකක් තියෙනවා එකක් මයික්‍රෝවේව් අවන් එක අනිත් එක සාමාන්‍ය අවන් එක හරිද මම මේ සාමාන්‍ය අවන් එක ගැන නෙමෙයි කතා කරන්නේ මයික්‍රෝවේව් අවන් එක ගැන හරිද මයික්‍රෝවේව් අවන් එක ඇතුලේ මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා බලන්න මම ස්ක්‍රීන් ෂොට් එක දාන්නම් මෙන්න මේ වගේ තියෙනවා මම ටිකක් ලොක් කරලා ගත්තොත් ඔයාට මෙන්න මේ වගේ තියෙනවා දැන් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන්නේ අපි හිතමුකෝ පරිප්පු පීරිසියක් කියලා දැන් මේ ආහාරයක දක්වලා තියෙන පරිප්පු පීරිසියක් කියලා අපි හිතමුකෝ මේකේ පරිප්පු පීරිසියේ ඇතුලේ තියෙන දේවල් උෂ්ණත්වය වැඩි කිරීමේ හැකියාව මයික්‍රෝවේව් වල තියෙනවා දැන් උදාහරණයක් විදිහට මේ පරිප්පු ටික දෙපොයි ගන්නකෝ ග්‍රොසරි පැක් එක දැන් ඔය අපි කඩේ හොදියම ගත්තී සිලිකෝන් දාන්න හොදි ටික දාලා දෙන්නේ අන්න ඒ සිලිකෝන් පිටින්ම මයික්‍රෝවේව් එක දීපා කියලා අර පොලිතීන එක දිය වෙන්නේ නැහැ තේරවදා අන්නේකම කියන උත්සාහ කරේ ශුද්ධ තරංග කියලා කිව්වේ ඇහැට පේන්නේ බොහොම කුඩා තරංග තමයි මේ ගමන් කියමක් සිදු වෙන්නේ එතකොට මේ කුඩා තරංග ගමන් කියව නිසා මොකද වෙන්නේ අපූර්වට සර් කරන්ට් එක ගියා හරිද සමහර ප්‍රදේශවල දාලාගෙන මැනේජර් කරන්ට් එක ගියා කියලා ඒක ගොඩ දෙනෙක් මම ඉතින් කටේදී ගැන්නුවක් නැහැ මේ සමහර කට්ටියට කරන්ට් එක ඉන්නේ සමහර ප්‍රදේශවල කරන්ට් එක දැන් ගිහිල්ලා ඇති අපේ නම් තාම කරදරයක් නැහැ තියෙනවා අපි විදුලි විසන්දි වුණත් ගැන්ලුවට නේ මම ෆ්ලෑෂර් ලයිට් වගේ දාගත්ත ලෑස්ති කරගත්තා කරගෙන යන නිසා එතකොට එහෙනම් මයික්‍රෝවේව් අවන් එකේ තියෙන විශේෂත්වය තමයි මොකද වෙන්නේ පොලිතීන් කවරයක් ඇතුලේ ආහාර තිබ්බත් පොලිතීන් එක උණු වෙන්නේ නැහැ මොන වෙන්න පටන් ගන්නවද රත් වෙන්න පටන් ගන්නවා ආහාරය එතකොට මේක තමයි මේ මයික්‍රෝවේව් අවන් එකේ තියෙන විශේෂත්වය හරිද හැබැයි මේකෙන් ශරීරයට අහිතකර කිරණ පිට වෙනවා කියන එක තමයි මේකේ දක්වලා තියෙන්නේ හරිද එතකොට සමහර කට්ටියන මේකේ බලපෑමක් නැහැ ওই විදිහට හැබැයි මන්නම් කියන්නේ මේකෙන් අර ලොකු වාසියක් වෙනවා ආහාරය නැවුම පවත්තව නැවුම් ආහාරයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා හරිද බලන්න අදෝරක්ත ගින්න වලට අඩු සංඛ්‍යාත වලින් විද්‍යුත් චුම්බක තරංග පරාස ශුද්ධ තරංග ලෙස හඳුන්වන්නේ රේඩාර් පද්ධති ජංගම දුරකථන සහ ශුද්ධ තරංග උදුන් වල මයික්‍රෝවේව් තරංග භාවිත වේ හරිද ටක් ගාලා ඔයා මෙන්න මේ වාක්‍ය මාතෘකාව ලිව්වා මෙන්න මේ වාක්‍ය ලියන්න
රේඩාර් පද්ධති රේඩාර් පද්ධති ජංග උදරකතන සහ සුතරංග උදුන් වල සුතරංග භාවිත කරයි මේ මේ වාක්‍යට අගදාන්න හදලි ඒ වාක්‍ය විතරයි hari eti ida siliyum tarala punap dali vella shuddha taranga shariireta අහිතකර නොවුනත් නොවුනත් නමුත් උදුන් නිර්මාණය කර ඇත්තේ උදුන් නිර්මාණය කර ඇත්තේ උදුන් නිර්මාණය කර ඇත්තේ එම කිරණ බාහිරට නොපෙනෙන ලෙසය එම කිරණ බාහිරට නොපෙනෙන ලෙසය බාහිර නොපෙනෙන ලෙසය ඒක නමයි ජංග උදරගතන මගින්ද ජංග උදරගතන මගින්ද මෙම ශුද්ධ තරංග
බාහිර ක්‍රමයන් අතර බාහිර ක්‍රමයන් අතර මෙමකින් මොළයට සිදුවිය හැකි හානිය මෙමගින් මොළයට සිදුවිය හැකි හානිය ඉතා ඉහළය kita ihere hari ඊට පස්සේ ලියමු මේකේ අවසාන එක විදියට ගුවන් විදුලි සහ රූප වාහිනී තරංග මතකල යගන්න ගුවන් විදුලි තරංග රූප වාහිනී තරංග ලගත් කමන්නේ ගුවන් විදුලි සහ රූප වාහිනී තරංග ඕකේ අවසාන කොටස ගුවන් විදුලි සහ රූප වාහිනී තරංග ගුවන් විදුලි සහ රූප වාහිනී තරංග හරි බලන්න යම් මේ පැත්තේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දිගම තරංග ආයාමයේ සහ ඒ වගේ මොකද අඩුම සංඛ්‍යාතයේ සහිත මෙම තරංග දුරස්ත සංනිවේෂනහා භාවිත කරයි. එතකොට මොකද වෙන්නේ? දැන් ගුවන් විදුලි සහ රූප වාහිනී සම්ප්‍රේෂණය උදාහරණයක් විදියට මෙන්න මේ විදිය පොඩ්ඩක් මතක් කරලා ගමු. දැන් කොළඹින් අපි හිතමුකෝ දැන් ගොඩක් ජනප්‍රිය මේ පෞගේ දවස්වල ජනප්‍රියම channel එකක් විදියට ගත්තේ Sirsa TV ගන්න මොකද හේතුව මේ අරගලය එසරින් ඒ විදිහටම සියලුම දත්ත විකාශනය කෙරුවා කියලා. හරිද? මම දන්නා තුමේ සමාඩ මම කියනේ වල පොඩි පොඩි දෝෂ තියෙන්න පුළුවන්. මමත් විස්තර හෙව්වා හොයලා මට හම්බෙච්ච දේ තමයි මම ඔබට මේ කතා කරන්නේ. Sirsa TV එකේ කොළඹින් විකාශනය කරන මේ Sirsa TV රූපවාහිනී දත්ත ඊට පස්සේ යනවා මේක මේ ප්‍රධාන සම්ප්‍රේෂණ ස්ථාන තුනක් ලංකාව ආවරණය කරනවා. එකක් තමයි නුවර ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා හන්දාන කඳ මුදුනේ තියෙන සම්ප්‍රේෂණ කුල්ලට. තව එකක් තියෙනවා ඊට එහා තියෙන පිදුරු තලාගල තියෙනවා. හරිද? පිදුරු තලාගල සම්ප්‍රේෂණයේ තියෙනවා. එතනින් ඊළඟ ප්‍රදේශවල ලබා දෙන්න සිදු කරනවා. ඒ වගේම යාපනයේ ප්‍රදේශයක සම්ප්‍රේෂණය සිදු කරනකොට පොඩි තස්තවාදීන් අතරින් විනාශයට පත් කරා කියලා බලත් හම්බුණා. කොකාවිල් කියලා සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයට නම තමයි ඒ ප්‍රදේශය නම කොකාවිල් කියන සම්ප්‍රේෂණ මාර්ග දෙමාපියෝ වහන් ඉන්නවනම් මාත් එක්ක එකග ඇති මං හිතන්නේ අන්නේ කොකාවේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේද කොළඹ ඉඳන් දත්ත ලබා දීම කරනවා. ඒකෙන් කරන්නේ මොකද? ඒ යාපනයේ පැද සම්පූර්ණ ආවරණය කරන කොකාවිල් වලින්. ඊට පස්සේ රටේ ගොඩක් ප්‍රදේශ ආවරණය කරන්න පුළුවන් පිදුරු තලාගල සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයි. ඒ වගේම තව තියෙනවා මොකද? නුවර හන්තාන ප්‍රදේශවල මොකද වෙන්නේ? සම්ප්‍රේෂණ දේව දැන් මමත් දන්නවා අපේ ගුජ්ජාම කෙනෙක් ඉන්නවා පෙරදිනේ. ඒගොල්ලෝ ටීවී බලන්නේ ඇන්ටනා එකකින් නෙමෙයි. සම්පූර්ණයෙන්ම ඒරියල් එක විතරයි ටීවී එකට ලබා දෙන දැන් ඔය අලුත් ටීවී එක නම් මං හිතන්නේ ඒරියල් එකක් දෙන්නේ නැහැ ඔය පරණ ටීවී එක මම කියන්නේ අවුරුදු ගණනාවක් කලින් මං එහෙ ගියාට පස්සේ ළඟ තියන්න හපුරත් නැ මේ කාර්ය බහුල තත්ත්වයක් එක්ක
එහෙම TV බලනකොට මේ ඒගොල්ලෝ ඇන්ටනාවක් නෙමෙයි. දැන් බටපොර ඇන්ටනාව මුල්ම කාලේ. හරිද? අපේ ගෙදර අපි බටපොර ඇන්ටනාව දාතිබ්බම ඒගොල්ලෝ දාතිනේ මොකද? සම්පූර්ණ ඒරියල් එක විතරයි. ඒ කියන්නේ පේරාදෙණිය ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම මොකද මේ රූපවාහිනිය, ජාති රූපවාහිනිය, සිරස ඔය හිරු අනම්මන සියලුම චැනල් ටික දකින්න හම්බුනේ මොකද? ඒරියල් එකේ. මම අහනකොට තමයි කිව්වේ මේ අනේ මොකද එහෙනම් මල්ලි කෙනෙක් ඉන්නේ කුමාර අයියේ මෙන්න මේක අපිට මේ අර එළියට ගිහලා බලනවා මෙන්න මේ හන්තාන තමයි තියෙන්නේ ඔය ඔක්කොම විකාශන මධ්‍යස්ථාන තියෙන්නේ කියලා කිව්වේ. එතකොට කොළඹේ ඉඳන් දත්ත ටික කොහට යනවාද හන්තානටයි පිදුරු තරාගරටයි අනිත් එක තමයි යාපනය ප්‍රදේශයට යනකොට තියෙනවා ඊට මෙහා කොකාවෙන් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය. එතනින් තමයි මුළු සම්ප්‍රේෂණ උදාහරින්නේ. දැන් එතකොට සමහර කට්ටිය හයි සර් කොහෙද එතකොට ඔය FM ටික තියෙන්නේ කියලා. මම විස්තර හොයනකොට මට හම්බුනේ FM නාලිකා ගොඩක් තියෙන්නේ කොළඹ තියෙනවා WTC World Trade Center කියලා. හරිද? ඒකේ තමයි දකුණු කුළුණ නැගෙනහිර කුළුණ සහ බටහිර කුළුණ කියලා පිටු බම්බුදයක් වගේ උසර තියෙනවා. හරි කතාව. මෙන්න මේකේ එක එක තට්ටුවල ඉරු FM එක. හරිද? ඊට පස්සේ තව මොකක්ද තියෙන්නේ? ෂා FM එක. හරිද? ඊළඟට තව තියෙන්නේ අපි කියමුකෝ සොදේශීය සේවය. හරිද? ඊළඟට ඔයගේ තියෙන FM නාලිකා ගොඩක් මූලික ස්ථාන තියෙන ඔය වගේ මේ පුංචි කාමරයක් තියෙනවා. මේ වගේ පුංචි කාමරයක තමයි සියල්ල තියෙන FM නාලිකා FM නාලිකා ටික විකාශන ස්ථාන වල. එතනත් මොකද ගන්න මොකද? එතනත් ලබා දෙනවා ඔය කියන පිදුරු තරාගලට ඔය සෑම ස්ථානයකම. හැබැයි ඔය ලංකාවේ කට්ටිය උත්සාහ කරේ දැන් හැමෝම පෞද්ගලස්වල කාටද මේ මයින්ඩ්‍රයිට් බොක්ස් මහත්තයර වැන්නන් ජනාධිපතිතුමාට සල්ලි ගත්තා, ණයට ගත්තා. ඒකෙන් කිසිම ආයෝජනයක් නැහැ කියලා. හැබැයි නෙළුම් කුරණ කියන එක සකස් කරලා ගත්තා නම් හරිද නෙළුම් කුරණ උඩ කොහොම මධ්‍යස්ථාන පිහිටවනවා කියලා තමයි කිව්වේ. හැබැයි පිහිටවල නැහැ තාම මම දන්නා විදිහට. එතනින් පිහිටවුවා නම් ඒ කියන්නේ ගාල්ල මාත්‍රපද සම්පූර්ණ මොකද ඉන්නේ එක ආවට එක අවස්ථාවකින් ආවන්නේ කරන්න පුළුවන්. නෙළුම් කුරණෙන් දුන්නා කියන්නේ විකාශන මධ්‍යස්ථානයක් පිහිටවුවා නම් නෙළුම් කුරණේ මම දැන් පිහිටවලා කියන මම හරියටම දන්නේ නැහැ විස්තර හෙව්වෝ මේ අවසර පිළි නතු මට විස්තර හරියටම හම්බුනේ නැහැ. නෙළුම් කුරණේ පිහිටවුවා නම් FM නාලිකා ටිකයි ඒ වගේම රූපවාහිනි චැනල් ටිකයි ආයෙත් අපිට හොඳ ක්ලියර් බලා ගන්න පුළුවන්. දැන් සමහරවිට අපිට ගොඩක් වෙලාවට ඉන්නේ කොළඹ ඉන්න ගත්තම අපි මේ ගන්නෙ සමහරවිට දැන් ඔයාලා නෑදෑයක් ඉන්නවා නම් ගම්පොළ දිහා ඉන්නවා නම් ගම්පොළ නුවරේ නුවර පේරාදෙණිය වගේ ප්‍රදේශ වල ඉන්නවා නම් හන්තාන ප්‍රදේශයෙන් තමයි ගොඩක් දත්ත හම්බෙන්න ඇත්තේ. ඊළඟ බදුල්ල බණ්ඩාර නුවරේ පැත්තට හම්බෙන්න ඇත්තේ ගෙලින්ම පිදුරු තලාගලින් හම්බෙන සම්ප්‍රේෂණ. ඒ වගේම මැදවච්චිය අනුරාධපුරයේ වවුනියාව මෙන්න මේගොල්ලන්ට හම්බෙන්නේ ගොඩක් ලාට කොකාවිල් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ සහ යාපනයේ ප්‍රදේශ වලට හම්බෙන්නේ ওই ප්‍රදේශ වලින් තමයි. හරිද? මේ විදිහ තමයි ලංකාව සම්පූර්ණ ආවරණය කරන ස්ථාන තුනක් කියලා තමයි මට දත්ත හම්බුනේ. සමහරට ඊට වැඩි තියෙන්නට පුළුවන්. මම ඉස්තර වශයෙන් කියන්නේ සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන තුනක් තියෙනවා. ඒතොර මේ වලින් තමයි විකාශනය කරන්නේ. හරිද? ඒතොර කොළඹින් යන දත්ත අර ප්‍රධාන සම්ප්‍රේෂණාගාර වලින් මොකද ගන්නේ? පවර් එක වැඩි කරලා. හරිද? අන්න ශක්තිය වැඩි කරලා කටපුරාම ව්‍යාප්ත කිරීමක් කරනවා සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන වලින්. ඒව තමයි අපේ ගවලට එන්නේ. හැබැයි මම කියන්නේ ඇන්ටනාව හා සම්බන්ධය විතරයි PO TV සහ ඊළඟට ඩයලොග් TV ගැන නේ මම කතා කරන්නේ. හරිද? PO TV සහ ඩයලොග් TV ගැන කතා කරනවා නම් PO TV line එක කියන්නේ සම්පූර්ණ මොකක් කරහද? ඉන්ටර්නෙට් හරහා. හරිද? අන්තර්ජාලය හරහා. එතකොට සැටලයිට් එක හරහා චන්ද්‍රිකා හරහා රූපවාහිනිය බලනවා නම් ඒ සහ ඩයලොග් TV ගන්නවා. හැබැයි දෙකලෙස මහලාට වහින් එක දිහාකට දැන් අපේ ඉඳලා ඩයලොග් TV එකෙන් අපේ නිකම් මේක නවත් ලබිත් මේ බලන්නේ. හරිද? මේ ඩයලොග් TV ගත්ත කට්ටිය මොකදලා තියෙන්නේ? අපේ ප්‍රදේශේ වහින ලකුණක්වත් නැහැ. ඒ වලට වේව්ස් එන්නේ දත්ත එන්නේ නැහැ. ඇයි? චන්ද්‍රිකාව නිරාවල් නැති වෙනවා වැස්සක් සැරි ප්‍රදේශයකට අන්න මොදෙන්නේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ගොඩ කට්ටිය දැන් කියනවා PO TV එක හොඳයි සර් එක ආපස්සට නම් බලන්න පුළුවන්. ඔය විදිහට එක එක කියන එක මත කියනවා. මම TV එක තුල එච්ච ලොකුවට රැඳෙන්න නිසා අපේ ගෙදරත් ඔය ප්‍රධාන නාලිකා හතරක් පහක් පේනවා. සිරස හිරු ඔය සර් නොහැටි පේන නිසා අපි ඇන්ටනාවක් තියන් තමයි බලන්නේ. මොකද ඒක අපිට හරි ප්‍රයෝජනවත්. හරිද? හිරු හැම ගත්තම නෙමෙයි ඩයලොග් TV PO TV ගත්තොත් එහෙම සෑහෙන ලොකු අවසරයක දේවල් බලා ගන්න පුළුවන්කම හම්බ වෙනවා. හරි. ඒ නිසා මම ඉගෙන කතා කරන්න යන්නේ නැහැ. ඒ නිසා ඔන්නෝම තමයි තියෙන්නේ. ඕක තියෙනවා VHF හරි රූපවාහිනිය ඔස්සේ යන එකක්. අනිත් එක UHF ඔස්සේ තමයි මොකද ඉන්නේ මේ සම්ප්‍රේෂණ ආරම්භ ගන්න. ගිය අවුරුද්දේ ඔබ ඔන්ලයින් කරනකොට ළමිට මම ඇහුවා මෙන්න මේක. සර් ජපානයේ තාත්තා කැසට් එකක් ඇහුවා. මේ කැසට් එකේ තියෙනවා FM තියෙනවා තව තියෙනවා මොකද්ද? AM තියෙනවා කියලා කිව්වා. මොකද්ද මේ FM? මොකද්ද මේ AM? ලංකාව තුළ මොකද ඉන්නේ ඔක්කොම සම්ප්‍රේෂණය කරන මොකද?
FM හරහා රේඩියෝ එක හරිද AM හරහා මොකද වෙන්නේ ජපානයේ තුල ඒ වගේ මේ ඔක්කොම රේඩියෝ ආවේ DIO TV සම්ප්‍රේෂණය කරනවා එකක් VHF හරහා අනිත් එක UHF හරහා මෙන්න මේ සම්ප්‍රේෂණය කරනවා හරිද TV යනවා VHF UHF හරහා යනවා රේඩියෝ යනවා FM සහ AM හරහා හැබැයි ලංකාවේ අතර ගොඩක් තියෙන මොකද්ද මෙන්න මේ FM හරහා මෙන්න මේ UHF හරහා තමයි ගොඩක් වෙලාවට ප්‍රයිවට් චැනල් ටික. ඒ කියන්නේ මොනවද මේ සිරස ඒ වගේම හිරු ස්වර්ණවාහිනී ඒ වගේම දෙරණ වගේ ඔය යන මොකක් හරහාද මෙන්න මේ UHF හරහා තමයි මොදෙන්නේ අපිට සම්ප්‍රේෂණය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා ගොඩක් අත්දැක ගියෝ මම හිතන නොදන්න ප්‍රතිකරවල මොකද මෙතනින් පස්සේ ගොඩක් ළමයි එක එක ශේෂ්ඨ තෝර ගන්නවා. ඒකෙදි මේ ජනසන්නිවේදනය කියලා කියන්නේ හොඳ පැත්ත සම්නිවේදන මාධ්‍යය. හරිද? ඒ නිසා ඔය ආර්ට් කරපු ළමයි ගොඩ දෙනෙක් විශ්වවිද්‍යාලෙ ගියාම ගන්න විශේෂය තමයි ජනසන්නිවේදනය කියන එක. ඒකෙදි ඔය ගන්න විස්තර මේ මෙච්චර මේ සයන්ස් මැත්ස් වල දෙනවා නම් ලොකු ගැඹුරට නැහැ. ඒ නිසා මේ ටික අවබෝධ කරගන්න වාඩි ඉතින් ගියොත් එම ජනසන්නිවේදනයේ පැත්තේ ලොකු තත්ත්ව විස්තර ගොඩක් ඉගෙන ගන්න හම්බ වෙනවා. හරි. ඒ නිසා මෙතනින් අපි යම් ස්ක්‍රීන් ෂෙයාර් එකට යම් ගුවන් විසහා රූපයන් තරංග. හරි. දාගන්නටක් ගාලා සම්ප්‍රේෂණ දහාලා හරි මේ වාක්‍ය ටික තත් කරලා දාගන්න ඉන්න මම සිලෙක්ට් කරලා දෙන්නම් මෙන්න මේක ගුවන් විදුලි තරංග උපදවා ගන්නේ ගුවන් විදුලි තරංග දෝලක මගින් ඇන්ටෙනා මගින් මම රතු පාට පෑනින් ඉරි ගන්න තියෙන එක හරි දාගන්න ටක් ගාලා ඉපරි ගන්න මාකෙනික කාලය ප්‍රමාණවත් වේ කියලා හිතනවා ඒ වරෙන් දන්නේ ලීලිවරක් දන්නේ නේද? ඉවරයි සර්. කතා කරන්නේ. ඉවරයි සර්. හරි. ඊයේ කියන්නේ කි වෙලාව. හරිද? ආ යම් මාතෘකාව මේ තියෙන සම්ප්‍රේෂණ ආකාරයට තමයි මේ තියෙන සම්ප්‍රේෂණ කොල්ලු. ලියන මාතෘකාව ධොනිය. ලොකු මාතෘකාවක් ධොනිය. ලොකු මාතෘකාවක් ධොනිය අද මේකේ මේ ඒකයිත් කියන්නේ මාතෘකාව ධොනිය අදින සම්පූර්ණයෙන්ම මේ බුද්ධාමයේ පොරස් වගේ තියෙන එකයි අද ඔන්ලයින් එක ඉපත් පාඩුත් නැහැ මොකද මේ ෆිසිකල් ක්ලාස් එක ඉපන මේක ලියන්න එපා ඔය කොහොමද ලියන්න බෑ මේක මාතෘකාව ධොනිය හරි ඔක්කොම මේ වැත්තට අවධානය යොමු කරන්න
ධොනිය කියලා කියනකොට හරිද අපිට හම්බෙනවා ශබ්දය කියන කොටස තමයි මේකේ ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ ශබ්දේ නිපදවන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් ගැන මේකේ පැහැදිලි කරනවා හරිද මම ඉඳන්ම පැහැදිලි කරන්නේ මොකද මේකේ ලොකු දේවල් ගොඩක් නැහැ පැහැදිලි කරන්න අර මේ සාමාන්‍ය දත්තක විතරයි ඊයනෝර වේද මට තත්කාලේ ඉරලා පැහැදිලි කරන්න ධොනිය කියලා කියන්නේ ශබ්දය කියන එක ධොනිය සම්ප්‍රේෂණය වෙන්නේ ඔන්න බලන්න මෙන්න මේක වැදගත් ධොනිය සම්ප්‍රේෂණය වෙන්නේ මාධ්‍යයක් කරහා. හරිද? ඒකේ මාධ්‍යංශ මේ විදිහට එකතු වෙනවා තව සමහර අවස්ථා වලදී ඈත් වෙනවා තව සමහර වල එකතු වෙනවා තව සමහර තැන්වල මොකක් වෙන්නේ? මේ වගේ ඈත් වෙනවා තව සමහර තැන්වල එකතු වෙනවා මේ වගේ ඈත් වෙනවා තව සමහර තැන්වල එකතු වෙනවා. හරිද? මෙන්න මේ වගේ එකතු වෙන ස්ථාන තමයි කියන්නේ මොනවද කියලාද? සම්පීඩන කියලා කියන්නේ. ඊට පස්සේ මේ වගේ ඈත් කිස්ථාන අපි කියනවා විරල කියලා කියනවා එතකොට එහෙනම් අංශු ලඟ වෙලා තියෙන ස්ථාන සම්පීඩන කියලා කියනවා අංශු ඈත් වෙලා තියෙන ස්ථාන කොහොමද කියලා කියනවාද විරලන කියලා කියනවා එතකොට මාධ්‍යයක් කියලා අදහස් කරේ ධොනිය සම්ප්‍රේෂ වෙන්න ඝන ද්‍රව වායු කියන කුමන හෝ අංශුමය මාධ්‍ය අවශ්‍ය වෙන්න ඕනේ එක්ක ඝන මාධ්‍ය එහෙම නැත්නම් ද්‍රව මාධ්‍ය එහෙම නැත්නම් වායු මේ කියන කුමන හෝ මාධ්‍යයක් අවශ්‍යව තමයි මොකක් කියලා කියන්නේද ධොනිය සම්ප්‍රේෂණ වෙන අංශුමය මාධ්‍ය අවශ්‍ය වෙනවා කියලා කියන්නේ ඝන ද්‍රව වායු කියන කුමන හෝ මාධ්‍යයක් ඔස්සේ ධොනිය සම්ප්‍රේෂණයවා ඒ මාධ්‍යයන් තුනේ එකක් වත් නැත්නම් ධොනිය සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ හරිද හරි යම් එහෙනම් මේකේ ඊළඟ කොටස් ටික පැහැදිලි කරන්න ධොනිය උත්පාදනය කරන්න පුළුවන් දැන් මේ අපි පරණ කරගත්ත කොටස ධොනිය උත්පාදනය කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා එකක් තමයි පටල කම්පණය කරන්න පුළුවන් තව එකක් සතක් කම්පණය කිරීම සතක් කියන්නේ කම්පියක් තව ගත හැකි පටලයක් කම්පේ පට वायु पद कंपनी के लिए इतना बलने ना ධොනිය උත්පාදනය කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා එකක් පටල කම්පණය කිරීමෙන් පුළුවන් තව පුළුවන් තදක් කම්පණය කිරීමෙන් තව පුළුවන් මොකක්ද එහෙනම් වායු කඳක් කම්පණය කිරීමෙන් පුළුවන් එහෙනම් මේ ඕනෑම ආකාරයකට එහෙනම් ධොනිය උත්පාදනය කරන්න පුළුවන් පටල කම්පණය කරලා තදක් කම්පණය කරලා වායු කඳක් මේ ඕනම ආකාරයකට මොකද එනම් ධොනිය උත්පාදනය කරන්න පුළුවන් හරිද හරි දැන් තත්කාලා අපි යම් මෙන්න මෙතෙන්ට මේක නම් හැබැයි ලොකු දෙයක් නැහැ පැහැදිලි කරන්න ලියුම් තරල මොනක් දාගන්න වස්තුන්ගේ සිදුවන කම්පණයන් හේතු කොටගෙන हेतु ධොනිය උත්පාදනය කිරීමේ හැකියාවක් ඇත वाक्य अवसर करे मत टक्कर वाक युवन हरि मगर मटा ताऊ दुना मैं कटना के लकियाँ ने कट्टे ने काम पे बैठे होना किया ने मत टक्कर वाक किया ना फादर किया कहूँ रे किने
අයියෝ පස්තුන්ගේ සිදුවන සම්පූර්ණ හේතු කොටගෙන ධනිය උත්පාදනය කිරීමේ හැකියාවක් ඇත. අන්න ධනිය උත්පාදනය කිරීමේ කම්පණය කිරීමේ හේතු වෙන ධනිය උත්පාදනය කිරීමේ හැකියාවක් ඇත. ඊළඟ තරුව මෙලෙස ධනිය උත්පාදනය කළ හැකි මෙලෙස ධනිය උත්පාදනය කළ හැකි මෙලෙස ධනිය උත්පාදනය කළ හැකි ප්‍රධාන ආකාර තුනක් ඇත. අදුපාන පෑනේ පොදුමේ ධාන්‍ය පල්ලයට පල්ලයට ධනිය උත්පාදනය කරන්නේ ප්‍රධාන ආකාර තුනක් ඇත. ප්‍රතිමාර මැලියන පඩල කම්පණය තතක් කම්පණය තතක් කියලා කියන්නේ කම්බියක් වායු කඩ කම්පණය කියලා කියන්නේ ඔය බඩනලාව සර්පිනාව ඒ වගේ මෙලෝඩිකාව අර හුලං යොමු කරලා කම්පණය කරනවා පඩල කම්පණය තතක් කම්පණය වායු කඩ කම්පණය හරි ඊට පස්සේ ලියන්න මාතෘකාව ධනිය සම්ප්‍රේෂණය කිරීම ඔයගල ලොකු විස්තර වගේක් තියෙනවා ඊට පස්සේ පැහැදිලි කර ගන්න පුළුවන් ඉන්න මාතෘකා ගන්න ධනිය සම්ප්‍රේෂණය මාතෘකා වලින් ධනිය සම්ප්‍රේෂණය ලියමු තරණ කුණක් දාලා ධනිය නිපදවන ධනිය නිපදවන ස්ථානයන් ධනිය නිපදවන ස්ථානයන් ධනි ප්‍රභව ලෙස ධනි ප්‍රභව ලෙස ධනු ලබන අතර මෙලෙස ධනි ප්‍රභවයේ සිට ධනි ප්‍රභවයේ සිට ධනිය තවත් ස්ථානයකට ධනිය තවත් ස්ථානයකට සිදු කරන ගමන් කිරීම දුගලවන ගමන් කිරීම රතු පරමෙල යන ධනි සම්ප්‍රේෂණයයි ධනි සම්ප්‍රේෂණයයි ඊළඟ තරුව මෙලෙස ධනිය ප්‍රචාරණය වීම සඳහා මෙලෙස ධනිය ප්‍රචාරණය වීම සඳහා මෙලෙස ධනිය ප්‍රචාරණය සඳහා අංශුමය මාධ්‍යයක්
අංශුමය මාධ්‍යයක්. අත්‍යවශ්‍ය බව පෙන්වීමට අත්‍යවශ්‍ය බව පෙන්වීමට පහත සරල ක්‍රියාකාරකම සිදු කළ හැකිය. පහත සරල ක්‍රියාකාරකම සිදු කළ හැකිය. හරි බලාගන්න ඉස්සල්ලා මොකක්ද මේ රූපේ තියෙන්නේ කියලා. මෙන්න මේ ඇටෝම හදන්න දෙයක් නැහැ. මේ ඇටෝම මේ විද්‍යාකාරය තුන තියෙනවා. මම පොඩක් ගිහින් ලොක් කරලා මෙහෙට කරලා ගන්නම්. මේකට කියනවා ඝණ්ඨා සරාව කියලා. ඝණ්ඨා සරාව මේකේ හරියට වන්න අකුරු ටික. මේ ඝණ්ඨා සරාවේ තියෙන හුලන් ටික එළියට ගන්න තමයි මේ රික්ත බොම්බේ තියෙන්නේ. එතකොට මේක ඇතුළේ තියෙන හුලන් ටික අපූර්වට එළියට ගන්න පුළුවන්. මේක හදන්න දෙයක් නැහැ. මේක ඉස්කෝලේ විද්‍යාකාරය තුන තියෙනවා. මේක ඇතුලේ තියෙනවා බෙල් එකක් කරන්ට් එකකින් ක්‍රියාත්මක බෙල් එකක් මේ රතු පාටින් දක්වලා තියෙන ඔය වයර් ටික මෙතෙන්ට එනවා ධනාග්‍රයට මෙතන එනවා මේ වයර් එක කොහටද ඍණාග්‍රයට එනවා එතකොට මේකේ තියෙන සම්පූර්ණ මොනවද මේ බෙල් එක තමයි තියෙන්නේ හුලන් ටික ඔක්කොම මේකෙන් එළියට ගත්තා හුලන් ටික එළියට ගන්න ඉස්සෙල්ලා මේ බෙල් එකට කරන්ට් එක දුන්නා එළියට ඇහෙනවා පුරට බෙල් එක නාද වෙනවා එළියට ඇහෙනවා හැබැයි මේකේ තියෙන හුලන් ටික එළියට ගත්තට පස්සේ මේක බෙල් එක නාද වෙනවා පේනවා ඒ කියන්නේ මේ බෙල් පියනට මිටිය වදිනවා පේනවා හරිද ඒ වුණාට මොකද වෙන්නේ සද්දය එළියට එන්නේ නැහැ ඒ කියන්නේ ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්න මේක ඇතුලේ කිසිදු අංශුමය මාධ්‍යයක් නැහැ ඇයි මේකේ තියෙන හුලන් ටික කොහට ගත්තද එළියට ගත්ත හින්දා හරිද ආ එහෙනම් ටක් ගාලා මේ ඇටෝම ඇද ගන්න වැඩි වෙලාවක් ගන්න එපා හරිද මට ඕනේ ඝණ්ඨා සරාව පැහැදිලි ඕනේ විදුලි සීනුව පැහැදිලි ඕනේ රික්ත බොම්බේ පැහැදිලි වරන ඔය ටික තිබ්බනම් මුකුත් නැහැ ටක් ගාලා දා ගන්න පුළුවන් හරිද ආ වැඩි වෙලා ගන්න පස්සට ටක් ගාලා මේක දඳ ගන්න විස්තරික මම දෙන්නම් පල්ලෙහා මුකුත් විස්තර ලියන්නේ නැහැ යන්න එපා මේ කඳේදී ලස්සන වුණා වෙන්නේ නැහැ අදාළගෙන කොටස් ටික රික්ත බොම්බේ කියන කොටස ඕනේ ඊට පස්සේ මට මේකේ විදුලි සීන ඕනේ ඝණ්ඨා සරාව ඒ කොටස් ටික අනිවාර්යෙන්ම ඕනේ මේක ඇතුළේ තියෙන දැන් නම් කාලය ප්‍රමාණවත් වෙනවා ඉතින් රූපේට ඉවරද එක්කෙනෙක්ට ටක් ගාලා මයික් ඔන් කරලා කියවනම් හරි ඉවරද ඉවරද ඔහල කවුරුත් නැහැ කට්ටක් ගාලා ඉවරද එදලා ඔව් සර් ආ ඉවරනේ හරි එහෙම තොල්ලක් වුණත් දාලා වෙල්ලා නැත්නම් ඇදලා නැත්නම් මේ ඔයාලගේ අසුපදේ දෙනවා 87 වෙනි පිටුවේ මේ රූපේ තියෙනවා දැන් කාර්ය මදි වුණා නම් වෙලාව දාන්න ඔතන ඉඩ තියලා වෙල්ලා පිටුව අංක 87 දැන් මේකේ බලන්න බලන්න 87 මේ 87 පිටුවේ මේ රූපේ තියෙන්නේ හරි එහෙම තොල්ලක් වුණත් දාලා ඝණ්ඨා සරාව තුල ඝණ්ඨා සරාව තුල වාතය පවතන විට ඝණ්ඨා සරාව තුල වාතය පවතන විට විදුලි සීනුවට විදුලි සීනුව නාද කළ විට නාද කළ විට බාහිරට ශබ්දයේ ගමන් කරන අතර
බාහිරට ශබ්දයේ ගමන් කරන අතර බාහිරට ශබ්දයේ ගමන් කරන අතර නමුත් ඝණ්ඨා සරව තුළ ඇති නමුත් ඝණ්ඨා සරව තුළ ඇති වාතේ ඉවත් කළ විට වාතේ ඉවත් කළ විට විදුලි සීනුව නාද උවද විදුලි සීනුව නාද උවද නාද උවද ශබ්දය බාහිර පරිසරයට ශබ්දය බාහිර පරිසරයට බාහිර පරිසරයට ගමන් කිරීමක් හඳුනාගත හැකිය. ශබ්දයේ බාහිර ගමන් නොකිරීමක් හඳුනාගත හැකිය. ශබ්දයේ බාහිර පරිසරයට ගමන් නොකිරීමක් ගමන් නොකිරීමක් හඳුනාගත හැක. ඊළඟ තරුව මේන් පැහැදිලි වන්නේ මේන් පැහැදිලි වන්නේ ධ්වනිය සම්ප්‍රේෂණය වීම සඳහා ධ්වනිය සම්ප්‍රේෂණය සඳහා අංශුමය මාධ්‍යයක් ධ්වනිය සම්ප්‍රේෂණය සඳහා අංශුමය මාධ්‍යයක් අවශ්‍ය බවය ධ්වනිය සම්ප්‍රේෂණය සඳහා අංශුමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය බවය ධ්වනිය සම්ප්‍රේෂණය සඳහා අංශුමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය බවය හරි දැන් එතකොට ඊළඟ ප්‍රශ්නේ තියෙනවා සර් මේ ධ්වනිය සම්ප්‍රේෂණය වෙන්නේ කොයි මාධ්‍ය තුළින්ද වැඩිම වේගය යන්නේ කියලා. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවානේ. හරි. දැන් ධ්වනිය උත්පාදනය කරන පැහැදිලි කරා. පොඩි කට්ටියක් වුණා. එතකොට මම කිව්වා ධ්වනිය උත්පාදනය කරන පැහැදිලි කරගෙනකොට මේක උත්පාදනය වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම පටල ඊළඟට තකක් ඊළඟට වායු හදක් කියලා. ඊට පස්සේ මේ උත්පාදනයේදී හැදෙන ශබ්දය තවත් දැනට සම්ප්‍රේෂණය වීම ගැන තමයි පැහැදිලි කරන්නේ. එතකොට මේසේ උත්පාදන ධ්වනිය තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය සඳහා අවශ්‍යයි අත්‍යවශ්‍යයි මාධ්‍යයක්. හරිද? මෙලෙස මාධ්‍යයක් කියලා මම ඔයාලට පැහැදිලි කරා. එකක් ඝන මාධ්‍ය ගත්තා. තව එකක් ද්‍රව මාධ්‍ය ගත්තා. තව එකක් ගත්තා වායු කියන මාධ්‍ය පැහැදිලි කරා. එතකොට එනම්
මේ ඝන ද්‍රව වායුව කියන මේ පදාර්ථයේ කුමන හෝ ආකාරයක් ඔස්සේ ධ්වනියට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එකතරම ඉඳන් තවතරට යන්න පුළුවන්. හැබැයි මේකේ වායු තුල ධ්වනි වේගය සාමාන්‍යයෙන් ඉදිරිපත් කරනවා 330 ms වෙනක විදිහට. ද්‍රව තුලින් 1400ක් විතර වගේ. බලන්න කොච්චර විශාල අගයක්ද කියලා. දැන් ගාවලේ පසු ඊට වඩා වැඩි මේකේ. හරිද? එතකොට එහෙනම් ධ්වනිය වැඩිම වේගයකින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තියෙන්නේ මෙන්න මේ ඝන පදාර්ථයේ ඔස්සේ. හරිද? ඊට අඩුව තියෙනවා ද්‍රව පදාර්ථයේ ඔස්සේ අඩුවෙම සම්ප්‍රේෂණය මොන පදාර්ථයේ ඔස්සේ එහෙනම් වායු පදාර්ථයේ අවස්ථාව ඔස්සේ. එතකොට එහෙනම් ධ්වනි උත්පාදනයක් ගැන මේකෙන් පැහැදිලි කරා. ඊට පස්සේ ධ්වනිය සම්ප්‍රේ෷ණය වීම ගැන පැහැදිලි කරා. ධ්වනිය සම්ප්‍රේෂණය වීම සඳහා ප්‍රධාන වශයෙන්ම අංශුමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය කියන එක ප්‍රැක්ටිකල් එකකින් අපි පැහැදිලි කරලා රූපය ඇඳලා අවසන් කරගත්තා. ඊට පස්සේ මම ගත්තා මෙලෙස ධ්වනිය සම්ප්‍රේෂණය වීමට ඝන ද්‍රව වායු කියන කුමන හෝ අංශුමය මාධ්‍යයක් අවශ්‍යයි කියලා කිව්වා. ඒකෙත් වැඩි වේගී සම්ප්‍රේෂණය මොන මාධ්‍ය ඔස්සේද? ඝන මාධ්‍ය ඔස්සේ. ද්‍රව තුලින් අඩුයි කියලා කිව්වා. වායු තුලින් ඊට වඩා අඩුයි කියලා කිව්වා. එතකොට එහෙනම් මෙලෙස ධ්වනිය සම්ප්‍රේෂණය සඳහා අනිවාර්යයෙන්ම අංශුමය මාධ්‍යයක් අවශ්‍යයි. ඊම කරලා ගන්නවා. අනේ පොඩ්ඩක් මෙහෙම ගන්න. මෙන්න මේ නෝට් එක පොඩ්ඩක් බලන්න. මයිසී ෂෙයා කර දෙන්න මේ ගාන. මේක දිනා බලන්න. ධ්වනි ප්‍රවේ ධ්වනි වේගය කියලා. ඈත ඇතිවන විදුලි කෙටීමක් නිකුත් වන ගිගුරු මහඬ අපට ඇසෙන්නේ විදුලි එළිය දිස්වීමෙන් ටික වේලාවකට පසුයි. විදුලි කෙටීම නිසා ඉන් නිකුත් වූ ආලෝකය අප වෙත ගමන් කොට අපේ ඇස තුළට ඇතුළු වූ විට විදුලි කෙටීම අපට දිස්වේ. ආලෝකය මෙන්න බලන්න වේගය 3 වැඩි කිරීම 18 ms ක වේගයකින් ගමන් කරයි. එම නිසා විදුලි කෙටීමකදී නිකුත් වන ආලෝකය අපට දිස්වන්නේ ඉතාම කෙටි කාලයකදී. විදුලි කෙටීම දිස් වූ අවස්ථාවේ සිට ගිගුරු මහඬ ඇසීමට ඇතිවීමට ස්වල්ප වේලාවක් ගතවන්නේ සිද්ධිය ඇතිවන තැන සිට අප වෙත ඇති දුර ගමන් කිරීමට ධ්වනිය ආලෝකයට වඩා වැඩි කාලයක් ගමන් කරන නිසායි. එහෙනම් ධ්වනියට වඩා ධ්වනියට වැඩි වේලාවක් යනවා කාට වඩාද? ආලෝකයට වඩා සම්ප්‍රේෂණ. ඒතකොට එහෙනම් ආලෝකයේ වේගය වැඩි, ධ්වනිය වේගය අඩුයි. හරි. තක්කාලා මම ඔයාලට සිලෙක්ට් කරලා දෙන්නම්. මෙන්න මේ ටික දාගන්න. විදුලි කෙටීමක් නිසා මෙන්න මේ වාක්‍ය ටික ගන්න. විදුලි කෙටීමක් නිසා මෙන්න මේ වාක්‍ය ටික දතොර නිසාය දාගන්න අක්කා. මම මේ සිලෙක්ට් කරලා තෝරලා තියෙන වාක්‍ය ටික විතරක් දාගන්න. ලියලා ඉවරද දන්නේ නැහැ කාලේ. දැන් ප්‍රමාණවත් වෙයි. ඊට පස්සේ මේකේ දාලා තිනවා මේ ප්‍රවේගය ගැන සඳහන් කරනකොට බලන්න මෙන්න මේ අවස්ථාව. හරිද? සෙලසියාස්ක බිඳුවේදී වාතය තුළ ධ්වනි ප්‍රවේගය 330 ms එක මම අද්දිප් දත්තත් එක බලන්න. 330 340 වගේ.
වේ වාතයේ උෂ්ණත්වය ඉහළයක්ම වාතය තුළ ධ්වනි ප්‍රවේගය වැඩි වේ සෙලසියස් එක 30 දී වාතය තුළ ධ්වනි ප්‍රවේගය 350යි එතකොට මොකද වෙලා තියෙන්නේ උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ ධ්වනියේ ප්‍රවේගය වැඩි වෙනවා ජලය තුළ ධ්වනි ප්‍රවේගය 1400යි මම බෝඩ් එකේ දාලා තිබ්බා වට එනම් වාතය තුළ ධ්වනි ප්‍රවේගයෙන් ජලය තුළ ධ්වනි වේගය සිවුමුණයක් පමණ වේ වානීය දණ්ඩක් තුළ ධ්වනි ප්‍රවේගය 5000ක් විතර බාණ්ඩ ධ්වනිය යන වේගය කොච්චරද කියන එක මේකේ සඳහන් වෙනවා හරිද හරි මේ වාක්‍යයත් එක්ක මේ ලක්ෂණය කියන කොටස ටික ලොකුවට පැහැදිලි කරන ඕන කොටසක් ඔයාට මම කියනවා මම මේක මේක කට් කරන මේ ගවර්න්මන්ට් කට් කරා මේ ගවර්න්මන්ට් මේ ගවර්න්මන්ට් හැම එකේම මේ ගවර්න්මන්ට් ඕනේ මෙන්න මේ මම සිලෙක්ට් කරලා තියෙන අතුපාඩම් වලින් සිලෙක්ට් කරලා තියෙන සීමාවල් ටික මෙන්න මේ ටික තත්කාල ඩිලිවර් කරා මෙන්න මේ කොටස් ටික තත්කාල අවසන් කරගන්න අතුපාඩම් වලින් තෝරලා තියෙන සීමාවල් ඉල අවසන් කරගන්න මේ රතු මාඩ වෙන තෝරලා තියෙන සීමාව තුළ තියෙන දත්තරේ ඔක්කොම ලියා ගන්න වෙනවා හරිද ලියල ඉවරද නේද මේ රතු මාණේ සීමාව ලකුණු කරලා තියෙන ප්‍රදේශය තමයි අවශ්‍ය කරලා තියෙන්නේ ඉවරද ඔව් සර් ඉවරනේ හරි ඊටස් අපිට තියෙන්නේ කුචි මාතෘකාවක් හැබැයි මේක ලොකු විස්තරයක් තියෙනවා පැහැදිලි කරන්න මාතෘකාව ලියලා අපි වැඩේ කරන් අවසන් කරමු ලියන්න මාතෘකාව ධ්වනි ලාක්ෂණික කියලා ලියන්න මාතෘකාව ධ්වනි ලාක්ෂණික ध्वनि लाक्षणिक हरी इतना ध्वनि लाक्षणिक पहलिकला මේක මම මෙන්න මේ අවස්ථාව තුන පැහැදිලි කරේ නැහැ. හරිද? ඒ කියන්නේ ධ්වනි උත්පාදන ආකාර ටික සහ ධ්වනි ලක්ෂණික කියන එක එකට අරන් ගියාම මම ලේසි. එතකොට ධ්වනි උත්පාදනයත් එක්ක ඊට පස්සේ ඒකේ ලක්ෂණික ටික. හරිද? තාරතාවය මෙන්න මේ හඬේසර මෙන්න මේ අවස්ථා තුනක් තියෙනවා. අනිත් එක තාරතාව හඬේසර ධ්වනි ගුණය කියන එක. මෙන්න මේ අවස්ථා තුනත් එක්ක තමයි පැහැදිලි ගන්න තියෙන්නේ. හරි. එහෙනම් මම වැඩි වෙලාවක් ගන්න නැතුව එහෙනම් මේ කොටස් ටික එහෙනම් අවසන් කරලා මොකද මේ මෙතනින් පස්සේ කොටස් ටික අපි ගණන් හදින කොටස් ටිකක් තියෙන්නේ මොකද අද විතරයි අපිට මේ මෙහෙම ඔන්ලයින් එක කරන්නේ ලබන සතියේ කොට අපිට ප්‍රශ්න ඔක්කොම වගේ නිරාකරණය කරන්න වෙලා අපිට පන්ති කාමරය තුල පන්තිය පවත්වන යන හැකියාව තියෙයි ලබන හැදින කොට එහෙනම් අද අපි වෙන කොට එක එහෙනම් අවසන් කරමු එහෙනම් එහෙනම් ලබන සතියේ සුපුරුදේට 6:30ට පන්ති පැවැත්වෙනවා මේකේ කුමන කොටසක් ලියන්න බැරිද කියලා කට්ටිය ඉන්නවා නම්
මේක රෙකෝඩින් එක ලැබෙන්න සලස්සන්න පුළුවන්. හරිද එනම්? එනම් අදට එනම් අදට ප්‍රකට දින අවසන් කරමු. අපි හම් වෙන්නේ කවද එනම්? ලබන සතිය තුල. එනම් සුළුනාට සුදාගර අධ්‍යක්ෂකව එනම් අයබෝවන්.